කළ ආර්ථික විද්‍යාව පන්තිය Economics with Amila Dias. ඒ උත්තරේ තවත් හදාගන්න උත්සාහ කරන එකට වඩා හොඳයි. බලාලිවීමක් කරනවට වඩා. ඔබ හොඳින් තාර්කික පිළිතුරක් ගොඩනගන්න හැමදෙස්සම උත්සාහදරීමක් කරන්න. ඒ කියනම සැපයුම් වක්‍රක හැමතැනම නම්‍යතාව එකක් වෙන්නේ. ඒ කියනම සැපයුම් වක්‍රක නිතරම. නමුත් ඔබට පේනවා මේ පිළිතුරු සියලු කොටස්වල මම දාලා තියෙන්නේ අභ්‍යාස විභාගය හපු කිසිදු ප්‍රශ්නයක් අත නොහැර සියල්ල මේකට රන් තියෙනවා. බහුවර්ණ ප්‍රශ්න පත්‍රයක් සහිතව උපායශීලී විදිහට හොඳම කෙටිම සම පාවිච්චි කරන්න. සරසවි සරසවන සිසු පරපුරකට ඔබත් එක්වන්න. සර්ව පානදුර විදුල හොරණ සිග්මා කොළඹ 6 නිව් මොන්ටානා ගම්පහ දක්ෂිලා රත්නපුර Economics with Amila Dias.
මහත්තුමයන් අකණ්ඩව බිහි කළ ආර්ථික විද්‍යාව පන්තිය Economics with Amila Dias. ඒ උත්තරේ තවත් හදාගන්න උත්සාහ කරන එක වඩා හොඳයි. බලාලි වීමක් කරනවට වඩා. ඔබ හොඳින් කාර්තික පිළිතුරක් ගොඩනගන්න හැමදෙස්සම උත්සාහදරීමක් කරන්න. ඒ කියනම සැපයුම් වක්‍රක හැමතැනම නම්‍යතාව එකක් වෙන්නේ. ඒ කියනම සැපයුම් වක්‍රක නිතරම. නමුත් ඔබට පේනවා මේ කිව්වෙ ඉතුරු සියලු කොටස් වල මම දාලා තියෙන්නේ අභ්‍යාස විභාගය හපු කිසිදු ප්‍රශ්නයක් අත නොහැර සියල්ල මේකට රන් කරනවා. බහුවර්ණ ප්‍රශ්න පොතක් සහිතව උපායශීලී විදිහට හොඳම කෙටිම සම පාවිච්චි කරන්න. සරසවි සරසවන සිසු පරපුරකට ඔබත් එක්වන්න. සර්ව පානතුර විදුල හොරණ සිග්මා කොළඹ 6 නිව් මොන්ටානා ගම්පහ දක්ෂිලා රත්නපුර Economics of Amila Dias. Thank you.
අයිබෝවේවා අද අප සමග එකතු වෙලා ඉන්න ඔබ සියලුම දෙනාට. ඉතින් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ විභව සාහිත්‍ය සංගමය සහ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ නිල විකාශන ඒකකයේ වන චපර වොයිස් සමගින් අත්කල් බැඳගෙන සංවිධානය කරන වැලිපිල්ල 2021 තිරපිටපත් රක්ෂණීය වැඩමුළු මාලාවේ දෙවැනි දිනේ අද. සුම් අවකාශයේ හරහා Facebook සහ YouTube හරහා මේ වෙලාවේදී අපිත් එක්ක සජීවීව සම්බන්ධ වෙලා ඉන්න ඔබ හැමදෙනාම බොහොම ලෙන්ගත කමි අද වැලිපිල්ලට පිළිගන්නවා. කුමුදයි. ඔව් අනිවාර්යයෙන්ම රශ්මි. දැන් මේ වැඩමුළු එක්ක මේදී 5000කට ආසන්න පිරිසක් එකතු වෙලා ඉන්නවනේ. නමුත් සුම් අවකාශයේ හරහා මේ අපිත් එක්ක එකතු වෙලා ඉන්න පුළුවන් 300කට විතරයි. ඉතින් ඔබට සුම් මොස්සේ සම්බන්ධ වෙන්න බැරි වුණා නම් කණගාටු වෙන්න එපා. ඔබට වඩාත්ම පහසුණා පහසු YouTube බොස්සේ පිවිසීමට නම් ශ්‍රී ජයවර්ධන විශ්වවිද්‍යාලයේ මේ නිල විකාශන වේකකේ වන ජපුර වොයිස් YouTube නාලිකාව වන වොයිස් TV by ජපුර වොයිස් ඔස්සේ සජීවීව ඔබට අපිත් සමඟ සම්බන්ධ වෙන්න පුළුවන්. ඉතින් ඔබට වඩාත්ම සමීප මේ Facebook සමාජ ජාලය නම් ඔබට පුළුවන් මේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ විභව සාහිත්‍ය සංගමයේ නිල Facebook පිටුව වන විභව social හා සම්බන්ධ වෙන්න. ඉතින් මීට අදාළ සැබදී අපි මේ ඕගොල්ලෝ එකතු වෙලා ඉන්න WhatsApp group වලට මේ දැනටමත් දාලා තියෙන්නේ. ඉතින් රශ්මි ඔකමුදයි. ඉතින් අද අපිට එදුලයින් ප්‍රේක්ෂකෙනි ඔබටයි මේ මතක් කිරීම. හැමදාමත් වගේ අදත් පුළුවන් ඔබට අපිට ප්‍රශ්න යොමු කරන්න සූපර්හා සහභාගී වෙන්න හිතවතුන්ට chat box එක හරහා වගේම Facebook YouTube හරහා සහභාගී වෙන්න හිතවතුන්ට comment section එක හරහා අපිට ප්‍රශ්න යොමු කරන්න පුළුවන්. ඒ වගේම මතක් කරන්න ඕනේ මේ කාර්යය මේ තරම් සාර්ථකව ඔබ ඉදිරියට අරන් එන්න අපිට පුළුවන් උනේ අපේ අනුග්‍රාහක බවතුන් අපිට ලබා දෙනුයේ නොමසුරු සහයෝගය නිසාමයි. ඔබ උසස් පෙළ ආර්ථික විද්‍යාව විෂය සඳහා විශිෂ්ට සාමර්ථ්‍යයක් ගැනීමේ අරමුණේ ඉක්මනින් විෂය නිර්දේශය ආවරණය කරගන්නට මගක් සොයන කෙනෙක් නම් එහෙම නැත්නම් ඔබේ දුව පුතා නැත්නම් සහෝදරයෙක් හෝ සහෝදරියක් උසස් පෙළට ආර්ථික විද්‍යාව තෝරගන්නට කැමැත්තෙන් ඉන්නවද? ඉකනොමික්ස් විත් අමිල ඩයස් තමයි හොඳම තැන. විෂය කරුණු තාර්කික විධිමත් ග්‍රහණය කර ගැනීමට ඉතා පහසු ලෙසින් ඔහු විසින් අනිවාර්යයෙන්ම ඔබට ආර්ථික විද්‍යාව ඔබේ ප්‍රියතම විෂය කරන නිසයි. ඔහු ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආදි විද්‍යාර්ථියෙක් වගේම අතිදක්ෂ ආර්ථික විද්‍යා ගුරුතුමෙක්. ඉතින් ඔහු තමයි අපිට මේ වැලිපිල්ල වැඩමුළු මාලාව පුරාවටම ප්‍රධාන අනුග්‍රහය දක්වන්නේ. ඊළඟට ඔබ කැමතිනම් ඔබේ සමීපත්මයන්ගේ ජීවිතවල සුවිශේෂී අවස්ථාවන් සදා නොමකින මතක සටහන් ලෙසින් ඔවුන්ට තිළිණ කරන්න. ඒ වෙනුවෙන් සුන්දර සිතුවමක් වගේ දෙයක් තිළිණ කරන්න. මේ තමයි හොඳම දැන. ඒ වෙන කවුරුත් නෙවෙයි අපේ තිරපිටපත් රචනයේ වැඩසටහන පුරාවටම අපිට ත්‍යාග සදා අනුග්‍රහය සපයන වර්ණාත්සා ඩි බුක්මන් නායකය. අද දවසේ මේ මොනවද කතා කරන්න කියලා කියන්න කලින් අපි මේ ඊළඟ දවසේ වැඩමුළුවේ සමා වෙන්න මේ ඊයේ දවසේ වැඩමුළුවේ අපි කතා කරපු දේවල් සංක්ෂිප්තව මේ කතා කරලා ඉමු. ඉතින් මොකද මේ ඊයේ දවසේ සහභාගී වුණු අය වගේම සමහරට අද අලුතෙන්ම සහභාගී වෙන අය ඉන්නත් පුළුවන් මේකේ. ඒ හින්දා මම මේ දවස පළදායි කරගන්නත් එක්ක මේ ඊයේ දවසේ ටික කියලම පටන් ගන්නම්. හරි. එහෙනම් මේ දේවල් තමයි ඊයේ කතා කරේ. හරිද? දැන් ඊයේ මුලින්ම අපි කතා කරා කලාව සහ කලාවේ හැඳින්වීම පිළිබඳව. ඊළඟට හොඳ තිරපිටපත් රචනයක් බිහි වෙන්නේ කොහොමද? ඊට පස්සේ ජීවිතය ගැන තිරපිටපත් රචකයෙක් දකින්න ඕනේ කොහොමද? තිරපිටපත් රචකයෙක්ගේ ස්වාධීනත්වයට තියෙන බාධා මොනවද? ඒ වගේම තිරපිටපත් රචකයෙක් තමන්ගේ නිර්මාණ ඉදිරිපත් කළ යුත්තේ කවුරු වෙනුවෙන්ද? ඊළඟට අපි ඔය කොහොමත් එක්ක කතා කරලා තමයි පිටපත් රචනය ආරම්භ කරන්නේ කොහොමද? සාහිත්‍ය පිටපත සහ කාර්මික පිටපත කියන සංකල්ප දෙක ගැන වඩා පුළුල් අධ්‍යයනයක අපි නිරත වෙන්න මේ විදිහටම කතා කරා. ඉතින් තව සමාජීය භාෂාව අනුශාංගිකංග අපි අවසාන වශයෙන් නිර්මාණකරුවෙක් කොහොමද වෙනයන් නිර්මාණයක් රස විඳින්නේ? මේ සමාජයේ තියෙන ලොකු ප්‍රශ්නයන්නේ රස විඳීම කියන එක. ඉතින් ඒ ගැනත් අපි කතා කරා. මේ විදිහට තමයි ඊයේ දවසේ වැඩසටහන අපේ සංක්ෂිප්ත කරන්නේ නේද රශ්මි? ඔකමුදයි. ඉතින් ඊයේ දවසේ වගේම මේ විදිහට අපි තිරපිටපත් රචනයේ න්‍යායාත්මක පැතිකඩ පිළිබඳව ඉගෙන ගත්තා වගේම අද දවසේ වෙනස්ම ආකාරයේ ප්‍රායෝගික අත්දැකීමක් ලබා දෙන්නයි අපි මේ සූදානම් වෙන්නේ.
හැම දෙයකම කලින් අද දවසේ අපිට එකතු වෙන කලාකමී හදවත කවුරුන්ද කියලා මම මතක් කරන්නම්. ඊයේ දවසේ පැවැත්තුළු චිත්‍රපටපත් රචනයේ වැඩමුළු මාලාවේ පළවෙනි දවසට සහභාගී වුණු ප්‍රේක්ෂක ඔබට නොරහසක් වුණත් ඔහු ගැන වචනයක් කතා නොකර නම් බෑමයි. මගේ කතාවට ප්‍රවේශය මේ විදිහට ගන්නම්. අපි කුබුදෝරේ ඉන්නවනේ. එයා එක දවසක් යාළුවෙක් එක්ක චිත්‍රපටයක් බලන්න යනවා. යත්තී ඒ චිත්‍රපටයේ ප්‍රධාන රංගන ශිල්පියා සහ ඒ කණ්ඩායම චිත්‍රපට ශාලාවටම ඇවිත් තිබෙන චිත්‍රපටයේ නරඹන්න. ඉතින් චිත්‍රපටයේ ඉවරුණාට පස්සේ ඔහොම කුමුදෝයගෙන් අහලා තියෙනවා චිත්‍රපටයේ හොඳද මොනවද තිබ්බ අඩුපාඩු කියලා. කුමුදෝය කියපු විදිහට නම් ඔහු ඉතාම නිහතමානී සහ ඉතාම දක්ෂ ආදරණීය කලාකරුවෙක්. ඊයේ දවසේ පස්සේ නම් මේ කතාව අපිටත් රහසක් නම් නෙවෙයි. ඉතින් මේ කතාව කියන්නේ මමනේ. අප කුමුදෝයටම කියමු මොකද උනේ කියලා හරියටම කියන්න කියලා. කුමුදෝය? හරි. මේ මම හිතුවේ නෑ ඔය කතන්දරේ මෙතෙන්ද කතා කරන්න ගනි කියලා. ඉතින් මේ අපි මම මගේ දයන් දැන් කියන්න වෙන්නේ. මෙහෙම චිත්‍රපටිය බලන්න ගියා මම. ගියේ මේ කුරුණෑගල ඉම්පීරියල් එකට. ඉතින් ගිහිල්ලා අපි එළියට එද්දිම මේ ඇත්තටම ආවේ අන්තිමටම චිත්‍රපටිය බලද්දි තියෙන හැඟීමෙම තමයි. මම මෙච්චර කාලයකට බලලා තියෙන ලංකාවේ හදපු ලස්සනම චිත්‍රපටිය. මම ඒක බය නැතුව කියනවා. ඉතින් මේ එළියට එද්දි මට මොකුත් මතක නැහැ. මට අර අන්තිමටම මතක තිබ්බේ චිත්‍රපටිය ඇතුළේම තමයි මම ජීවත් වුණේ. යාළුවෝ මතකත් නැහැ. තනියෙන් එළියට එද්දි අඩි 6ක විතර උස කෙනෙක් මේ ඇවිල්ලා එකපාරටම මාස්ක් එකක් දාගෙන හිටියේ. මෙහෙම නැමෙල ඇව්වා. ෆිල්ම් හොඳයිද කියලා. හරිද? ඒකමම මම දැන් එහෙම එළියට මම ආව මානසිකත්වයක් වෙනස් මං ඉතින් දැන් මට සාපේක්ෂව ගොඩක් උසයි මං ඊට පස්සේ ඔහොම බලලා කිව්වා මේ හොඳයි කියලා ඒක වාට නැහැ මගේ මානසිකත්වය වෙනස් ටික තප්පර නිකන් මං දිනේ තප්පර පහක් විතර ගියාට පස්සේ මට තේරුණා මේ ඉන්නේ සරත් කතලාවල සර් කියලා ඊට පස්සේ තමයි මම කතා කරන්න පෙළඹුණේ සර් ෆිල්ම් එක මෙහෙමයි මෙහෙමයි කියලා ඒත් එක්කම අනිත් රංගපාපු දිමුතු සර්ලා ඒ කට්ටිය අනිත් සරත් සර්හෙන් වට වුණා ඊට පස්සේ අපි සෑහෙන වෙලා කතා කරලා ෆොටෝ ටිකක් එහෙම ගාලා අර සාම්ප්‍රදායික විදියට ආස විදියට එහෙම තමයි ඔතනින් පිටත් වෙන්නේ මේ මම හිතන්නේ දැන් මේක අහන් ඉන්න කට්ටියට හිතන්නවා වෙන්න ඇති මේ ඔයා බලපුව අපිට වැඩක් නැහැ එදා වෙච්ච දේ ඔයා කීයක වැඩක් නැහැ නේ අපිට මේ මේක කතන්දරේ කතා කරන්න ඕනේ අපිට කියලා නෑ මේ මේක මං හිතන්නේ මේ රශ්මිනාංගි මේ පූර්විකාවක් විදියට තමයි අරගෙන තියෙන්නේ අද දවසේ ඉතින් මේ මම මේකෙන් කියන්න උත්සාහ කරන්නේ මේ අන්තිමටම දැන් සාමාන්‍ය පොතක් ලිව්වා වුණත් කෙනෙක් අපි පොත ළඟට ගිහිල්ලා තමයි අත්සන් කරගන්න ඕනේ එදා එහෙම දෙයක් නෙමෙයි උනේ එදා සර් අපි ගාවට ඇවිල්ලා ඔයා කොහොමද හිතන්නේ කියලා ඒක අර සර්ගේ නිහතමානීත්වය මට මාර විදියට එදා තේරුණා. ඉතින් මේ ඔය දෙයත් එක්ක තමයි මේ සර් අනිත් අයට වඩා වෙනස් වෙන්නේ. මේ ඉතින් මම මේ ෆිල්ම් එක ගැන කියනවා නම් ඉතින් දැන් නිවුස් පේපර් චිත්‍රපටිය ඇමරිකාවේ කැලිෆෝනියාවේ ද ඉන්ඩිපෙස් මේ ෆිල්ම් සම්මාන වලදී විශේෂ ඇගයුම් සම්මානෙම් බෙදුම් ලබනවානේ. ඉතින් මේ ආදරණීය නිහතමානී කලාකරුවා තමයි මේ එදා මට හම්බෙච්ච ඒ නිහතමානී කලාකරුවා තමයි අද දවසෙත් අපේ වැඩසටහන මේ එක එකතු වෙන්නේ. ඉතින් ගොඩාක් ආදරයෙන් ගෞරවයෙන් පිළිගන්නවා ප්‍රවීණ රංගන ශිල්පී සම්මානනීය තිරපිටපත් රචක සරත් කොතරාවල සර්. අයිවන් සර්. අයිවන් සර්. ඉතින් අද දවසේදී අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ තිරපිටපත් රචනයේ භාවිතා කරන ලබන සිනමා භාෂාව, සංකේත, චිත්‍රපට ඇඳීම, නිදහස් මාධ්‍ය, ඒ වගේම තාක්ෂණික ශබ්ද සහ සංගීතයේ භාවිතය වගේ දේවල් කිහිපයක් ගැන සර්. ඉතින් අද දින අපි නරඹන්න බලාපොරොත්තු වෙන ද නිවුස් පේපර් චිත්‍රපටේ වස්තු බීජය ආවේ කොතනින්ද කියලාම කියන ගමන් සර් අපි කතාවට ප්‍රවිෂ්ටයක් ගමු. ඔව් පිට මේක ආවේ යුද්ධ කාලේ කාලේ හරියට මතක නැහැ අපිට අවුරුදු මං හිතේ 12ක් කට වැඩි මයි 15ක් විතර වෙනවා ඊටත් වැඩි මේ ඔය වත්තල පැත්තේ පස්සේකට එහෙම සිංහල කෙනෙක් ඇම්බලි කරත්තයක් හරි මොකක් කරේ ගලු කරගෙන ආපු කෙනෙක් සුයිසයිඩ් කරගත්ත කියලා පත්‍රවල ලොකු අකුරින් ගියා. ඊට පස්සේ ඊට අවුරුදු ගානකට පස්සේ ඔය වගේ නිවැරදි කිරීමක් මම දැක්ක තියෙනවා පොඩි කෑල්ල. ඉතින් ඕකෙන් තමයි ප්‍රධාන වස්තු බීජය වුණේ එච්චරයි. වෙන කිසි දෙයක් නැහැ. එතනින් ඉඳන් සියලුම චිත්‍රපටයේ සිළුන්දේ ඩියලොග් වගේ කුමාරයමයි අතන තමයි වස්තු බීජය. ඒ කියන්නේ අපිට ඉතාම පොඩි එකක්. ඒ කියන්නේ
සුයිසයිඩ් කෙනෙක් විදියට එක්කෙනෙක් මරාගෙන මෙරිලා හැබැයි ඔහු නිවැරදිකරු ඒක හෙඩ්ලයින් වල යනවා නමුත් අවුරුදු ගානකට පස්සේ ඒක නිවැරදි කරලා දීන්නේ පොඩි තීරුව ඔච්චරයි මේ සිනමා පටියට අපිට ලැබිච්ච වස්තු විය. එතකොට එතන ඉඳන් තමයි අපි මේක ඩිවලොප් කරලා තියෙන්නේ. එතකොට මේක ඩිවලොප් කරන එක තමයි මේක සමහරට මේ වස්තු බීජයෙන් තව එක්කෙනෙක් චිත්‍රපටයක් කළොත් තව විදිහක් වෙන්න පුළුවන්. 10 දිනක් කළොත් 10 විදිහක් වෙන්න පුළුවන්. මේක නොවෙන්න පුළුවන්. තමන් දකින පැතිකඩ. එතකොට ඒ පැතිකඩත් එක්ක තමයි යන්නේ. තමන් දකින්නේ මොකද ඒකේ අර මං කිව්වේ අපේ අත්දැකීම් සහ අපි සමාජයේ කියලා දකින ආකල්ප එක තමයි චිත්‍රපටිය නිර්මාණය වෙන්නේ. සමහර විට ඔක අපි වෙන එක්කෙනෙක් ගත්ත කියමුද සමහර විට ඔක බස් එකේ ඉන්න හමුදා මැරිච්ච හමුදාල් කෙනෙක්ගේ පැත්තෙන් චිත්‍රපටිය ගෙනියන්න පුළුවන්. ඒ පැත්තේ. සමහර විට බස් එකේ ඩ්‍රයිවර්ගේ පැත්තේ මැරිලානේ. එතකොට එක එක පාර්ට් වලින් ওই චිත්‍රපටිය ඒ ප්ලොට් එකකින් කොච්චර චිත්‍රපටි ප්‍රමාණයක් හදන්න පුළුවන්ද යන්න පුළුවන්. මේ ඕන පරාසකට යන්න. ඉතින් අපිට හම්බුනේ අපේ ලංකාවේ තියෙන මාධ්‍ය භාවිතාවත් එක්ක සහ මේ සිස්ටම් එකත් එක්ක අපි හිතුවා අපි ඒකට කොහොමද විරෝධාකල්පයක් දක්වන්නේ මේකත් එක්ක තමයි මේ චිත්‍රපටිය නිර්මාණය වුණේ මේකට විශේෂයෙන් කියන්න ඕනේ මේකට මේක ඔක්කොම අපි මේක සල්ලි වලට හරියාකාරව කරාන සෑහෙන මුදලක් යනවා නමුත් මේක අපි ටීම් වර්ක් එකක් වගේ කියන අපි යාළුවෝ ටිකක් හතුලා කරපු වැඩක් ඒක මම ඉස්සෙල්ලාම කියන්න ඕනේ චිත්‍රපටි පෙන්වන්න ඉස්සෙල්ලා මේක විශේෂයි අපේ කැමරා කරේ චන්දන ජයසිංහ ශ්‍රී ලංකාවේ ඉතාම විශිෂ්ට කැමරා අධ්‍යක්ෂවරේ මැතිව් එතකොට DS ඒ වගේ ෆිල්ම් ගන්නා 28 එහෙම කැමරා කරපු කැමරා අධ්‍යක්ෂවරේ එතකොට කලා අධ්‍යක්ෂවරයා ඇවිල්ලා අජන්ත ලහකෝ ලංකාවේ ඔව් සම්මානීය කලා අධ්‍යක්ෂවරේ එතකොට මේකප් කරේ පෙමලා ලීනගේ කිය උත්තේම රුක්මාණි රෝෂ් එඩිටර් එතකොට දිනේ ජයගොඩ තමයි මේ කලා ග්‍රේඩ් එක කළේ අපේ ධම්ම ජයගොඩ මහත්තයාගේ පුත්‍රයා මියුසික් කළේ ගයත්‍රි හිමුදාස මේකේ සහාය අධ්‍යක්ෂවරේ කියා අපේ ඔහු තමයි ඒ ෂෙඩියුල් එක හදනවා සහාය අධ්‍යක්ෂවරයා ඒ ෂෙඩියුල් එකට වැඩි ඉවර කරා ඔහු ඉතා විශිෂ්ටාකාරයෙන් කරා අංජම් ප්‍රසන්න එතකොට මේකේ වේගී නිෂ්පාදක වුණේ සරත් චන්සි අපේ මිත්‍රයා ඔහු තමයි රේගී නිෂ්පාදක සනත් කියලා අපේ ටීවීටි එකේ ආයතනයේ මාතෙක් එතුමයි එක හදුවා එහෙම ගොඩක් එක හදුවා තමයි මේ වැඩේ කරේ ඒ වගේම රඟපානයත් අපේ මිත්‍රය ඔක්කොම ඒ සීලු දෙනාගේ එකතු වෙන තමයි මේ චිත්‍රපටේ මේක සාමූහික ප්‍රයත්නයක් අධ්‍යක්ෂවරයා කාර්යයේදී අධ්‍යක්ෂවරයා එතන හිටියා මේක ටීම් වර්ක් එකක් හැමෝම තමන්ගේ වැඩක් වගේ කළේ ඉතින් ඒක හන්දා තමයි අපිට මේක සාර්ථකව කරගන්න මම නොකියුවට ඒ සීලු දෙනා බාහිරින් අපිට සෑහෙන උදව් දුන්නා ඒ හැමෝ දෙනාගේම එකහින් තමයි මේ චිත්‍රපටේ ඇදලා තියෙන. දැන් අපි මේක බලන්නේ අපි ඊයේ කතා කරපේවුවත් එක්ක කොහොමද අපි ප්‍රායෝගිකව ඒක ඇතුළු කරගන්නේ කියලා. දැන් සමහරවිට අපි කිව්වට කොහොමද චිත්‍රපටයකට යටිපෙළ කොහොමද ගේන්නේ? එතකොට සංකේත කොහොමද භාවිතා කරන්නේ? සමහරවිට කැමරා කොහොමද ආර්ට් ඩිරෙක්ෂන් පැත්තෙන් කොහොමද ඒක කරලා තියෙන්නේ? දැනින්න ඒ ප්‍රකාශනයේට කොහොමද ඒක එක්හසුලා දෙන්නේ කියන එක තමයි මේ සමස්තයක් වශයෙන් කියන්නේ. දැන් මේක තියෙන චිත්‍රපටි බලලා ඇති මම හිතනවා ගොඩක් අය බලලා ඇති. ඒක හන්දයි උඩි කතාවට ඒ හියුමන් එක සාමාන්‍යයෙන් අහු වෙනවනේ. ඒකේ තියෙන මේ මානුෂීය භාවය සහ ඒ දැනෙන එක ලයිෆ් එකේ දැනෙන එක ඒක ඉතින් අහු වෙන්න ඕනේ. මේ විදිහ තමයි කරලා තියෙන්නේ. හැබැයි යටිපෙළ මොකද්ද කියලා අපි කතා කරමු. තව මොනවද තියෙනවද? ස්මිනංගි
उसे अभी बहुत नर्वसिले मलागे वैसा पटा अभी අපි චිත්‍රපටි නාමාවලිය ඉතින් ඉඳන් එතන ඉපදන්න. අපි ඊට පස්සේ එකින් එක අපි බලමු කොහොමද. ඒ කියන්නේ මේක මේක සමහර විට මේකට සම්බන්ධයෙන් વિચાર කියලා තිබ්බා. વિચાર 60 ගානක් වගේ තිබ්බා ලියවිලා මේ චිත්‍රපටිය වෙනුවෙන්. මම හිතන්නේ ඒ කාලේ තිබ්බ වැඩිපුර વિચાર ලියුනේ මේ චිත්‍රපටියට මාධ්‍ය හා සම්බන්ධ නැන්ද. चित्रपटी कथाकर अहुला चित्रपटी संकेत भाविता फ्रांस सिनेमा सिनेमापुर भाविता मकल चित्रपटी अनेक अभी एन तुनातीन अवसंकर टाइटल बैंड समस्ते अभी मे 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 वर्तमान तीन तात् चित्रपटी पटांगा मीडिया कोहमद तीन वर्तमान समाज तीन अटिकुर अभी तेरूंगण की वन बे हरदे लोके तीन की वन बे चरित अभी की वन बेरी तात्क तीन इकड़ता उबुदे अत इन समन की पच्चे फोटो तीन ऐसा एक दिन तीन अभी कहूँ मे मेकने हर बलते हैं खाले प्ले विनाडी शूट करना
කටින් පොයින්ට් එකත් එක්ක වයිප් එක කොහොමද එන්නේ කියලා තමයි ෂූට් කළේ. හැබැයි අනිත් ටික රුක්මල්නේ රොස් තමයි, කියන්නේ එඩිටර්ගේ අනිත් ඕලැප් කරන ටික සහ ජම්ප් ටික හැදුවා. අපි අර මේ මේ ඩිරෙක්ටර් පොයින්ට් ඔෆ් වියු එකෙන් තමයි යන්නේ. මේ ඩිරෙක්ටර් ඇතුළට යනවා ඔයාලගේ. එතකොට ඉල්ලුම සැපියුමත් එක්ක තමයි හැමදේම කන්ටිනියු කරනවා. අන්තිමට නවතින්නේ ගිහිටන් කිසිම ඉල්ලුමක් නැති සැපේම විතරක් තියෙන එක කුණුගොඩ. එතින් තමයි නවතින්නේ, නතර වෙන්නේ. අපි ඒක බලමු. එකම එකම මේක ස්පීකර් යනවා මේ මීසා මයිලෝ DM1 එකකින් සින්දුවත් එක්ක. ඕක අපි අපි පට්ට ගහපු සින්දු. ඒ කියන්නේ ජාතියක් වශයෙන් එහෙම ඉඳලා දැන් අවුරුදු 9කට පස්සේ මේ මෙතන දැම්මට 9කට පසු කියලා අපි සිනමා පටයෙන් කොහොමද ඒ කියන්නේ කියන එකයි ඒක උනේ කරගෙන යන්නේ අපි. හරි එහෙම ජාතියක් නෙමෙයි මේකට දෙනවා ඈ එහෙම දාන කියන එක දාන පාරමිතා හොඳට පුරුම ජාතිය ඒක තමයි බලමු. අපි ඔතින් නවත්තුමු. ඇහෙනවද? ආව නවත්තුමු. දැන් එතකොට ඔය ඔක්කෙන්ට එනකන් යන්න මං හිතන අජන්තය සෑහෙන මහන්සි වුණා. ඔය වගේ පොලක් අපිට අවශ්‍ය වුණා. අපි නොගිය තැනක් නැහැ. සෑහෙන තැන්වල ගියා. අපි මේ ලොකේෂන් ඉඳන් ගොඩාක් දුර ඕක තිබ්බු. ඒ අවශ්‍යයි කියලා. ගන්දා සෑහෙන මහන්සි වුණා ඒත්. ඔයයන්. දැන් ඊළඟට තියෙන්නේ පළවෙනි විනාඩි 8 7 ඇතුළත මේන් පොයින්ට් එකේ අපි කතා කරන විශේෂ විපරීමක්. ඒ කියන්නේ ඒකේ ටර්නින් පොයින්ට් එකක් අවශ්‍ය වෙනවා. ඒක තමයි මේකෙන් ඉන්නේ. මේකේ පත්‍රේ බලන තැන මේ මේ පත්‍ර කෑල්ල දකින්න තැන නිවුස් එක. හැබැයි නිවුස් එක මෙතන කියන්නේ නැහැ. ඒක අපි මියුසික් වලින් සහ ඊට පස්සේ ඒ ගමන් කරන ස්පීඩ් එකත් එක්ක මේ මේ මේක මොකක් හරි දෙයක් මේ ටර්න් වෙන දෙයක් කියන එක තමයි අපි මේ මෙතෙන්දි උපයෝග කරගත්තේ. එහෙම යනකොට අන්තිමට නවතින්නේ කෝච්චිය. කෝච්චිය අපි ඉස්ලාම් පෙන්වන්නේ මේ එතන පළවෙනි වතාවට. ඒ කියන්නේ පීලක් උඩ දුන සිස්ටම් එකේ වාහනය අපි බලමු.
මේ අපිට ප්‍රශ්නයක් යොමු වෙලා තියෙනවා දැන් මේ පොලක සාමාන්‍යයෙන් කැමරාවක් ගෙනියන දර්ශනයක දිස මේ මිනිස්සු කැමරාවයක දිහා බලනවනේ ඒ බලන එක මේ සමහර ෆිල්ම්ස් වල වළක්වන්න උත්සාහ කරලා තියෙනවා ඒ උනාට මේකෙ දිහම මේ වළක්වන්න හෝ නවත්වන්න උත්සාහයක් ගන්නෙ නැහැ ඒ කියන්නේ උත්සාහ ගත්තේ නැද්ද එහෙම නැත්නම් ගත්තේ නැත්නම් ඇයි වගේ ප්‍රශ්නයක් ඔව් උත්සාහ ගත්තේ නැහැ ඒක මම හිතන්නේ ඒක අවශ්‍ය වුණේ දැන් ඔකේ මේ ඔය ඇස්සේ මේ ගොඩක් රංගපාන්න දාලා හිටපු කට්ටියත් ඉන්නවා මේ නිකම් පොලේ විතරක් නෙමෙයි පොලේ ඉන්න ඇත්ත එක්ක ඒකලු දන්නවා මේ හැම දෙයක් වෙනවා කි ඒ අපි ඔක ඩිරෙක්ටර් පොයින්ට් ඔෆ් වියු එකෙන් ඩිරෙක්ටර් නේ ඇතුළට පෙන්වන්න යනවා අපිට අපිට පෙන්වන්න යනවා මේ යන් අවුරුදු 9 කට පස්සේ මේකයි කතාව කියලා පෙන්වන්න යනවා එතකොට එයාව දකින්න පුළුවන් සමහර අය දකින්න නැති වෙන්න පුළුවන් වෙන අවධානයෙන් ඉන්නවා ඒ කියන්නේ සමහර යනකොට සාමාන්‍ය මිනිස්සුන්ගේ මූදිය බලනෝනේ එහෙම බලන කීප දෙනෙක් විතරක් උතන දාලා තියෙනවා සහ ඩිරෙක්ටර් කියන එක කෙනා ඉතින් සමහරට දන්නවත් ඇති නොදන්නවත් ඇති ඒක නෑ අපි ඒ බලන එක අපිට දන්නුන්නේ නෑ ඒක බලන එක මම හිතනවා හොඳයි කියලා හරි ඔන්න ඔතන ඕක ඊළඟ දර්ශනීය ඕක සම්පූර්ණ මේ කැලයක් මැද්දේ තමයි මේ ওই ලොකේෂන් එක අපි හොයාගත්තේ වැලිකන්දේ පොළොන්නරුවට එහා ওই ලොකේෂන් එක තිබ්බේ මේ අලි ඉන්න කැලයක් මැද්දේ ඒක වන රක්ෂිතය තමයි මේ ඒ සෙට් එක අජන්ත අලාපුල්ල හැදුවේ දැන් ඔකෙදි එක දෙයක් වුණා මේ අපි පිටපත යන්නේ පිටපතයි මේකයි අතර තියෙන සම්බන්ධය පිටපතේ තියෙනවා මුකුත් සද්දයක් නැහැ කියන තනි වෙලා ඉන්නේ මේ අම්මා වෙන කිසි සද්දයක් නැහැ එතකොට ඇහෙන්නේ අපිට වාහලේ ටකරන් වල සද්දෙයි උලංගේ සද්දෙයි තව පොඩි සද්ද ටිකක් ඇහෙන්නේ ගේ ආශ්‍රිතව තියෙන සද්ද ටික. එතකොට අන්න ඒ පිටපතත් එක්ක තමයි සෙට් එක හදන්නේ. එයා. එතකොට ඒකට ටකරන් පේනවා ඉතින් සමහර ටකරන් මෙහෙම උලකට හෙල්ලෙනවා. ඒ හෙල්ලෙන තමයි හදලා තියෙන්නේ. එතකොට නැත්තම් අපි සවුන්ඩ් එක දැම්මට වැඩන්නේ ඒක පේන්නේ නැත්තම්. ඒක අපි ඩිරෙක්ට් සවුන්ඩ් සමයට සුජී කියලා අපේ රම්ද්‍රය එහෙම රෙකෝඩ් කරගෙන ආවා ඒ ඩිරෙක්ට් සවුන්ඩ් ඒ අනික එල්ලලා තියෙන දැන් පැත්තකින් තිබ්බේ මේ මේකලෝ බෝතල් පත්‍ර එකකට කරනවා ඒක කියන්නේ නැහැ කොතනකව හැබැයි ඒ අර කරත්තේ තියෙනවා කාඩ්බෝඩ් ගෙදර තියෙනවා එහෙම මේ දේවල් සා බැරල් එකක් එහෙම වතුර දාන්න තියෙනවා දැන් ඔය කොහොම ඒ අබලි ද්‍රව්‍ය එකතු කළා තමයි ජීවත් වෙන්නේ කන්නේ තේ වගේ තමයි අර වගේ ගෙනන්නේ අයි බර मौलिक वाशेमें मुदलामूत ඒ වෛරය මිනිස්සුත් එක්ක ඒ සත්තුත් එක්ක දින වෛරය දින මිනිස්සු ඉන්නවා. ඔබ මේ මිනිහෙක් වටා තමයි මේ කොමින්. එතකොට මෙතන මොනවද වෙන්නේ?
අනිත් දේවල් මොනවද කියන එක මෙයා ගනුදෙනු කරන විදිහම තේරෙන්න ඕනේ. අනිත් ඒවා නොකිය කියන ගොඩාක් දේවල් අපි නොකිය කොහොමද එතනින් කැරක්ටරින් ගන්න කියන එක. ඒක තමයි ප්‍රධාන වශයෙන් මේකේ අන්තිම මේ මේ කියන මීහරක් උඹලා හිතුවද අපි මීහරක් කියලා කියලා. බලන්න කල් ඒක පන්නලා දිනෙත් මේකලම තමයි. ඔන්න කොටියේ අපි කොටි නෙවෙයි. ඒ කියන්නේ සමච්චලයේ ලක් කළා දිනේ මිනිස්සු. ඒ කියන්නේ කොටි කියලා ඒ සමහර ඒක ජෝක් එකකට අරගෙන ගහන ජෝක් එකකට අරගෙන සාමාන්‍යයෙන් ජාතියක් වශයෙන් එහෙම ගහලා ඉතින් නෙවෙයි මිනිස්සු මේ ජෝක් එකකට යනවා. ඔය මෙද? අත දන්නේ. අයියේ. මොකටද මූ වෙන්නේ? මුන්කොටි නෙමෙයි කියන්නේ? මේ බලන්න. සාධාරණීකරණය කරගන්න හේතු මේක සාමාන්‍ය දෙයක්. අතරේ දිනයක් නෑ නමක් නෑ. බපි කොනට අඳන්න හදන්නේ? ඒ වුණාට එම් කේ සාන්ත කියන්නේ අපේ මල්ලිනේ. එකමරම තියෙන කොච්චර ඉන්නවද? ඒකනේ. හමුදා බස් එකට බොම්බේ බඩේ පෙදන් පෙන්නේ අපේ මල්ලි කියලා හැමෝම කෑ ගැහුවේ. දැන් එහෙම නෙමෙයි කියලා නේ ඔය පත්‍රේ තියෙන්නේ. නමක් දිනයක් නැති පත්‍රකාලා පිළිගන්න කියලා තුඹ අපට කියන්නේ ආ? තොපි කොටි තමයි. පත්‍රේ ලොකෝටිගේ ප්‍රවෘත්තිය. තොපි මල්ලි නෙමෙයි නම් මේකලේ ඇයි පත්‍රේ පොඩියට දැම්මේ? ප්ලෑන් පරය ගැටගත් කරන්නේ තිබ්බේ පත්‍රකැලල කරන් ආව මෙතන සුද්ධවන්තය වෙන්න. අපේ චරිතය මේ තියෙන තත්ත්වය පෙන්වන්න තමයි අපි ඩයලොග් පාවිච්චි කරන්නේ. අපි ඩයලොග් ඉතාම සීමිතව තමයි පාවිච්චි. ඒ වෙලාවේ අපිට අවශ්‍යයි නැත්නම් රූපමය මාධ්‍ය අවශ්‍ය මුතික තමයි අපි ඩයලොග් එකට ගන්න. රයිට්. එකේ තෙන්ට තමයි. ඊට පස්සේ තියෙන්නේ මේ ලුයියව හඳුන්වා ඉදිරි ඉන්ටර්වියුස් කරන එක තමයි ඉන්නේ. ඔහු කොහොම චරිතයක්ද කියන එක ඉන්ටර්වියුස් කියලා මේ බලන විදියෙන් අපිට ඕන මේ බලන විදියෙන් මම අකුරු දන්නවද නැද්ද කියන එක හොඳට අවධානයෙන් බලන්න. මේක මේ ඒක පිටපතෙන් මේන එක අපිට ඕන මෙතන ඔහු අකුරු දන්නේ නැති කෙනෙක් කියන එක මුලදී මේ පෙන්නන්න බලන්න ඒක ඇක්ට් එක. අපේ මල්ලි කුටි එක නෙමෙයි. ලුයි එදා ඉඳන් තමයි ඔවුන්ගෙන් ඔබ විතරයි පිළිගත්තේ අපේ මල්ලි කුටි එක නෙමෙයි කියලා. ඔහු නිශ්ශබ්දයි. කියන්නේ වැඩිපුර කතාබහක් නැහැ. ඉන්නේ කැලේනේ සතුත් එක්ක ඉන්නේ. ඒ අතුත් එක්ක ඉන්නේගේ මේ ෂෙයා කරගන්න එක තමයි ඔහුගේ පිළිතුර. ඒ කියන්නේ ඒකට මම උඹට එකගයි කියන එක නොකිය වන් ඩෝකින් භාගයක් කඩලා දෙන එක තමයි අපි පාවිච්චි කරන්නේ.
මෙතනදී මට එන ප්‍රශ්නයක් තමයි දැන් ගීතේ මේ අපි මීහරක් කියලා වගේ එකක් කියනවනේ සර්. එතකොට මීහරක් නම් හිතරද ඔයා කියන මේ කතන්දරේ පිළිගන්න පුළුවන්. එහෙනම් ලුයියා පිළිගන්නවා ලුයියා මීහරකෙක් වගේ මානසිකත්වයකද මේ ගම්මු හිටන් ඉන්නේ එහෙම දෙයක් දැනෙනවස්ස එතන. මොකද මද? දැන් අන්තිමටම කතන්දරේදී කියනවනේ සර් මේ මේ මුල් මේ අපි කලින් සීන් එකේදී පෙන්නනවනේ මේ උන්ගේ උගීතේ අපි මීහරක් කියලා කියනවනේ සර්. එතකොට ඊළඟට මීහරක් ෂොට් එකකට කැපෙනවා. එතකොට කලින් එකේ කියවෙනවනේ මේ මීහරක් කියලා ඒ කියන්නේ මීහරක් නම් තමයි මේ වගේ දෙයක් පිළිගන්නේ වගේ එකක් හැඟ වෙනවනේ. මෙතනදී ලුයියා එක පිළිගන්නවනේ සර්. එතකොට මේ ඒ ඒ දෙකක් ගලපන්න වගේ උත්සාහයක් දැරලා තියෙනවද ලුයියා මෙහෙම කෙනෙක්? ඕ නැත්නම් නෑ නෑ දැන් දැන් මීහරක් කියලා කියනෝ නම් කියන්නේ ලුයියා ඩිරෙක්ටර් පොයින්ට් ඔෆ් වියු එකෙන් අපි පෙන්නන්නේ මීහරක් කතාව ඇතුලෙන් නෙමෙයි පෙන්නන්නේ. දැන් අතන කියනවා උඹලා ඉතාලින්නේ අපි මීහරක් කියලා. ඒක ඩිරෙක්ටර් පොයින්ට් ඔෆ් වියු එකෙන් පෙන්නනවා අපි මීහරක් කියලා. තේරුණාද? ඒක ඩිරෙක්ටර් පෙන්නන්නේ. කියන්නේ අරකයි මේකයි සංසන්දනය කරනවා. කියන්නේ ගමේ හිටපු මුදලාලිලයි මීහරක් ටික ඩයලොග් එකත් එක්ක එකට සංසන්දනය වෙනවා. එතකොට ඒකල තමයි මීහරක් වෙන්නේ. ඊට පස්සේ තමයි ලුයියගේ ෂොට් එක කියන්නේ කකුල් දෙකත් එක්ක. ආ ඒ දෙක දෙකක් නේ සර් එතකොට. දෙකක්. හරි. අරක එකට කැපෙනවා දෙන්න. මේකේ මේකේ අපිට ප්‍රධාන වුණා මේ කොලෙන් වෙහිලා ඉන්න. ඒ කියන්නේ රජයේ රාජ්‍ය නිලධාරියා ගමේ රජයට සම්බන්ධ නිලධාරියා ග්‍රාම සේවක. එතකොට මේකෙන් වෙහිලා ඉන්නේ මේ 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 මේකෙන් S2 විතරයි අපි මෙයාගේ ගන්නෙ. හැබැයි S2 ඇතුලේ තියෙනවා අපිට ඕනුනේ S2 ඇතුලේ මේ මේ ඔක්කොටම කෙරෝලක මෙයා ඉන්නවා කියන එක දැනවන්න ඕනේ. ඒක නළුවගේ කාර්යය. ඒක ස්ක්‍රිප්ට් එකේ තියෙනවා. එතකොට මේක වෙහිලා තියෙනවා සම්පූර්ණයෙන්ම. මේ වෙහිච්ච එක මේක ස්ක්‍රිප්ට් එකේ නෑ සමාවිට. මේක අපි ක්‍රියේට් කරේ මේ ඉගෙන කා අමෙන් සාහිත්‍ය පිටපත නෙමේ තිර පිටපතේ තිර පිටපත ලියනකොට තමයි මේක ලියන්නේ. සාහිත්‍ය පිටපතේ මේක නෑ. ඔහු කතා කරන එක විතරයි සාහිත්‍ය පිටපතේ තියෙන්නේ. මේ මේකදී අපි තිර පිටපතට එනකොට මෙයා වෙහිලා ඉන්න ඕනේ භාගයකට වැඩිය පත්තරේ කියන තැන හිටියා. ඒ කියන්නේ මෙයා මේක ඇතුළේ ඉන්නවා කියන්නේ. වැටවටේ ඇවිදින්නේ ඌව සුද්ධ කරන්න බොම්බි පුපුරගත්තේ ගුණාගේ මල්ලේ නෙමෙයි කියලා පත්තරේ දාලා තියෙන්නේ. දැන් ඔන්නතන අපි 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 ලුයියව පාවිච්චි කළේ ඔහුගේ නොදන්නාකම තමයි සමාජෙන් ප්‍රශ්නයක් වෙන්නේ. ඔහු නොදන්න එක තමයි දන්න බවට මෙහෙය කරන්නේ. ඒ ඔහු එක පැත්තකින් ඔහු ඔහුගේ අධ්‍යාපනය සහ ඔහුගේ මෝඩකම ඔයා එයාට අදාළ නැහැ. එතික් කඩ අදාළ කරගන්නේ පොර පොර මීහරක් එක්ක ඉන්න මනුස්සයා එතික් නැහැ. යාළුකම තියෙනවා එතික් නැහැ. ඒ වුණා ඒ වෙලාවේ කියන්න තියෙන එක කාටුණා රජුරන්ට උනත් ඒක කියනවා. ඒ එතික් නැති එක තමයි අපි පාවිච්චි කළේ සමාජයේ යම් යම් තැන්වල ප්‍රශ්න කරන්න. ඔහුගේ ඒ චරිත ලක්ෂණය බයෝඩේට එක හදනකොට හදපු එක. මේ බලපි මලපතේ අකුරක් බැරියව මේ ගමේ හිටිය දෙන්නයි එකෙක් ගේ නිසා
ඌ අලියා ගහලා මලා දැන් ඉන්නේ තෝ දැන් තෝ එනවද මට අකුරු ගන්නන්න ආ මෙතෙන්දි තමයි දන්නේ ඔඩියන්ස් එක මෙයාට අකුරු බෑ කියලා හරි මරණ වුන් එනවා මෙතන මම මේ මේ ඊළඟට තියෙන මෙයා ලිස්සල යන එක කියන්නේ මේක සමතේකටපත් කරන්න නැති ඊට පස්සම ආඳුරෙන් කෙරේ බල ඉන්දිමාන විකාව බඩේ ධර්මෙටි බැඳගෙන ආව අපේ බුදුන් වහන්සේට අපහාස කරා ඔව් දැන් මේකෙදි මේකෙදි අපි බලන්න ඕනේ මේකේ ප්‍රධාන දේ පන්සලේ ආඳුරු ඒ කියන්නේ ගමේ පන්සල කියන්නේ ඊට මේ ආඳුරු කියන්නේ වෙන චරිතයක් ගමට ඔහුගේ ප්‍රතාපවත්කම සහ ඒකත් එක තමයි මේ ලෝ ඇංගල් එකක් අපි ගිහින් තියෙන්නේ යටින් මෙහෙම ඇංගල් එක දාලා චෛත්‍යයත් එක්ක කරන් තියෙන්නේ ඒ ගමේ තියෙන මේ මේ දැන් ග්‍රාම සේවක වගේම ගමේ ප්‍රධාන වශයෙන් ඉන්න කෙනා එතකොට ඔහුගේ තියෙන රූපය විශාල රූපය කොයි වෙලාවකත් ගියේ නැහැ මේ बुधुहा වැච්ච දේ උනා බං පෙර කරපු පවුපින් අනුව තමයි හැමදේම සිද්ධ වෙන්නේ. බලගේ පවුලට අපහාස විඳින්න සිද්ධ වුනේ පෙර සංසාරේ කරපු අකුසල් කර්මයක් හින්දා. මේකට උත්තර නැහැ. ඔය පත්තර කෑල්ලේ ඇස්සේ උත්තරයක් නැහැ. කියොත් උඹලා තවත් උත්තරයක් නැති එක තමයි ඊට පස්සේ අපි එන්නේ කරනකොට හම්දුරු පල්ලෙහාට බයින එකක් තියෙනවා. මෙහෙම ඊට පෙක්කන පහලට බයිනවා. ඒ උත්තරයක් නැති එකේ මේ 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 සිස්ටම් එකේ තියෙන උත්තරයක් නැහැ. නිවැරදි කිරීම. මම ගාලක පැටලෙනවා. අත්තර බලලා. සියල්ල අත්තර බලලා. ඊට පස්සේ තියෙන්නේ මේ මේක අම්මා සහ පුතා වෙන් වෙන එක මේක අපි ඩිරෙක්ටර්ට ඕන තැනක ඉන්න පුළුවන් තමන්ගේ පොයින්ට් ඔෆ් වීව් එක පාවිච්චි කරනවා ආසුරත් හිටියේ හැමතැනම ඉන්න පුළුවන් එක තැනක් කියලා නේ මොන පොලියට ඉන්නත් පුළුවන් ඒකෙදි මේ වෙන් වෙන එක ඔහු ඉන්න ස්තන ඩිරෙක්ටර් ඉන්න තැන තමයි ඔඩියන්ස් එක ඉන්නේ මේ වින් මිනේ කියදී නේ මේ මේක පස්සේ තමයි මේ සීන් එක මතක් වෙන්නේ මේක තමයි අන්තිමට අම්මයි පුතයි ඉන්න දර්ශනේ මෙතනින් පස්සේ මේ දෙන්න ආයි හම්බ වෙන්නේ නැහැ ඒක පස්සේ මතක් වෙන තමයි මේ වගේම ෂොට් එකක් එනවා හැබැයි ඒක අම්මගේ පොයින්ට් ඔෆ් වීව් එකකින් තමයි අපි मेके प्रधान कारण चित्रपटी දැන් මුකුත් නැහැනේ අම්මා මේ ඔක පත්‍රේ දාගෙන ඉන්න එපා කිව්වනන්නේ චිත්‍රපටේ මුකුත් නැහැ උතරින් චිත්‍රපටේ හැදෙන්නේ නැහැ එතකොට ඇයි එහෙම වෙන්නේ ඒක පොඩ්ඩක් කතා කරමු දැන් අපි ඕන මිනිස්සෙක්ට අපි ඉස්සර තිබ්බ ගම්වල කන්න නැතත්
ළමයින්ට කියනවා අපේ ආච්චිලා කියලා දිනවා තාත්තා කියනවා කිය අහන්නද තමගේ ආත්මගරුත්වය තියාගන්න කියලා. ඒ ආත්මගරුත්වය හන්දම තමයි නැත්නම් මේ 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 කුලන්ට ගහලා මෙහෙ ඇවිල්ලා දාලා ඉන්න එක නෙමෙයි කේස් එක. ගමින් පිට මෙහෙම ඉන්න එක නෙමෙයි කැලි. ආත්මගරුත්වය පිළිබඳ ගැටලුවක් තියෙනවා. එතකොට ඒකයි निराකරණය කරගන්න ඕන මේ කුලන්ට. අම්මට ඒක තමයි ප්‍රධානම निराකරණය කරගන්න ඕන. ඒ ආත්මගරුත්වය. දැන් අපිට ප්‍රශ්න කරන සමාජය ඒක නෑ. ආත්මගරුත්වය නැතුව අනිත ඔක්කොම තියෙනවා. අපි හොරකම් කරනවා හොරකම් කළා ආත්මගරුත්වයක් නැහැ හොරකම් කළා අනිත් එකට හොරා කියන අනිත් එක හොරකම් කළා අනිත් එකට හොරා කියන අපිත් අනිත් ඒ උඩ ඉස්තරේ ඉඳන් මේ මෙහෙ පල්ලෙහාට ඇවිල්ලා පල්ලෙහාත් ඒ විදියට වංචා අරමිනු කරන අපි ආත්මගරුත්වයක් නැහැ ඉතින් ඉස්සර ගමක ආත්මගරුත්වය හොරකම් කළාට පස්සේ ඌ හොරා කියලා හන් අඩුව එහෙනවා එතකොට ඒ මිනිස්සුන්ට ඒ ගමේ ජීවත් වෙන්න අමාරුයි. ඒ ආත්මගරුත්වයක් නැහැ. ඒක තමයි ප්‍රධානම. නමුත් දැන් ඒක නැහැ. ඒක තමයි ප්‍රශ්න කරන්නේ. ඒ ආත්මගරුත්වය හන්ද තමයි මේ හොයාගෙන යන්න සිද්ධ කරන්නේ. දැන් එහෙම එකක් නැහැ. දැන් වරකම් වංචා කරන එක තමයි පිළිගන්නේ. අනිත් ඒ තැනට එලා තියෙන ඒ ආත්මගරුත්වය පිළිබඳ දැන් එහෙම එකක් නැහැ. आकर्षणीय लबा गयोग පිටපතකට ආගමික සිද්ධීන් සම්බන්ධ කර ගැනීමෙන් සමාජයේ මිනිසුන් තුළ ඇති භක්තිය හේතුවෙන් සිනමාවට ආකර්ෂණීය බවක් ලබා ගැනීමට හැකිද ඒක ප්‍රයෝගයක්ද? ප්‍රයෝගයක් නෙවෙයි ඇත්ත. මේ චිත්‍රපටයේ කිසිම එකක් අපි බොරු කියලා නැහැ. මේ හැම දෙයක්ම මම බෞද්ධයේ अत्रीनस एक संस्था ने आगम संस्था अभी प्रश्न कर अभी चित्रपटी कथा कर अभी प्रश्न के लिए मत करें अभी अभी प्रकाश ने हिम बलान वे बलान एक प्रकाश नहीं टाइम लैपे काले गतवेन गतवेन म्यूसी म्यूसी मिश्रीन केदातीन बलापुर මේක අපිට අවශ්‍ය තැන් කීපයක් පාවිච්චි කළා තමයි මේ ගමන ගල්ලැලි ඉඳන් කොටුවට එන ගමන. දැන් ඒ අතරමඟදී ප්‍රධාන සංදිස්ථානයක් දෙකක් අපි මේ කරලා දිනවා මේ ඒකත් එක තමයි මේක හැදලා තියෙන්නේ. සහ මේ කැරක්ටර්ස් දෙක දැන් තමයි මේ එකට ප්ලේ වෙන්නේ. එතකොට මේ මේ ධර්ණ ආකල්ප දෙන්නට දෙන්න ධර්ණ ආකල්ප අනිත් එක ගන්න. ඉතින් සියුම් මේ ඒ කියන්නේ ගුණ ලුයව යම් තාක් දුරට පාලනය කරගෙන යන. ඒ කියන්නේ ඌ දන්න ඌ ඉන්න ස්ථාවරි මොකද කියලා. ඒ ආලෝකම තියෙන ඔක්කොම තියෙන නමුත් එහෙම පාලනය කරගෙන යන්නේ. හරි බලමු.
ස්ට්‍රක් වෙනවා නේද අපි ඊළඟට යන්න ඊළඟට යන්නේ මම හිතන්නේ මොකක් හරි තාක්ෂණික දෝෂයක් තියෙනවා වගේ ඔව් එහෙම එකක් තියෙනවා චමුදිත हर सर मंद महत्या अरे अरे मैं मेरा को कोदी को महत्या ओए तटुक रहा मैं महत्या मैं पत्थर एक ओए दन नहीं थी नहीं कंटोर हुआ न देख क्यों तरह देपांत्र हिंगा कांडे ना काल का निहत्त मिनीसु अभी मिथन කතාකරන්නේ මේ මිනිස්යන්ට අනින්මිය දිය හැරලා බලන වෙලාවක් නෑ ඒ කියන්නේ හරි මේ වේගවත් ගමන ඒකවත් සහ හුඟකේ ආත්මාතකාමීත්වයේ උපරිමෙන් තියෙනවා ඒකත් එක සහ මේ මේ අපි ඒ කියන්නේ මේ ටික වීරයා මේ පෙන්නලා මේ කවුද ජාතික වීරයා එයා පාරදිය බලයින් ජාතික වීරයර වෙන කරන්න දෙයක් නෑ ඒ කියන්නේ जातिक वीर पारदीय बला मे दिना पारदीय बला मेकुला जाति वीर तुम दिना पारदीय बला अ्ले कर मैं खाऊ दूँ बंग जाते के वीरे मम सर मे प्रेक्षक मम की मेकोल बिजी मिनी बला विधि හැමෝම ට්‍රයි මේ හිතන්නේ මේ හිඟන්න දෙන්නේ කියලා. සමහරට මේ දෙන්න මේ මේ හොඳ ඇඳුමක් ඇඳගෙන නිකන් අපි හිතමු අපි සාමාන්‍ය කියන විදිහට පොෂ් විදියට ආවා නම් ඊට වඩා මේ මේ සලකන්න ඉඩ තිබ්බා. ඒකෙන් කියවෙනවා නේද මේ සමාජයේ දෙකොටසකට බෙදලා මිනිස්සුන්ට සලකනවා වගේ දේකු. ඔව් දැන් එහෙම එකක් තියෙනවා අනිවාර්යෙන් දැන් නැත්තම් අරේ වන්නනවා ගෑනු කෙනා රුපියල් 20ක් දීලා යනවා 20ක් දෙනවනේ. මුලින්ම බයින හිඟන්නේ අනිවාර්යෙන් ඔව් හිඟන මිනිස්සෙක් කියලා හිතලා නේද දෙන්නේ. අර කතාව පිට යන්නේ ඒ කතාව පිට වුණාට 20ක් දීලා යනවා. එතකොට මේ සිස්ටම් එක හැදලා තියෙන්නේ එහෙම තමයි. කියන්නේ මේ උගම මිනිස්සයා කියන එක නේද හොඳට ඇඳගෙන ඉන්නවා. අනිත් එක නේ මේ සාමාන්‍ය යන ෆ්ලෝ එක. ඔයා කියන එක හරි. එහෙම එක තමයි. ඒක තියෙන. මෙතන මේ නානෙකේ අපිට තියෙන්නේ මෙතන මේ අපිට මේකෙමයි නාන්න ඕනේ. ඒතුව
මේකේ පොලිසියෙන් පොලිස් මහත්මයාට කියලා අහනවා මේ මොකද කරන්නේ නා එයා කියනවා මේ මොක නාන තැන නෙමෙයි ලස්සන තියෙන තැනක් කියලා. එතකොට අපිට බෑග්ග්‍රවුන්ඩ් එක ලුයියත් එක්ක හු වෙන්නේ ඉන්ඩිපෙන්ඩන්ට්. එතකොට නිදහස කියන එක ගැන අපි ප්‍රශ්න කරනවා. ඒක ලස්සන තියෙන තැනක්ද නාන්න ඕන එකක්ද නිදහස කියන්නේ. ඒක බලන්න. मुखद कर අමුන් මොකද කරන්නේ නාන එන ඕක නාන තැනක් නෙවෙයි ලස්සනට තියෙන තැන ගොඩේන සරි ඉලක් ඔව් ඊළඟ එක තියෙන්නේ මේක මේක ඇවිල්ලා පත්‍ර කන්තෝර අපි වාමාංශික පත්‍ර කන්තෝරක් විදිහට මේකත් ඉස්සෙල්ලාම ජනවීර කියලා පත්‍ර කන්තෝරේ සිකියුරිටි මෙතන ඔන්න ඩයලොග් වල තියෙන අර පවර්ෆුල් එක කොහොමද කියන්නේ කියන්නේ අපි ඩයලොග් කියනෙව්වා මේ හැම දෙයක්ම සාමාන්‍ය මිනිස්යන්ට දැන්න වචන වෙන්න ඕනේ. කියන්නේ අපි නිතන් ප්‍රොග්‍රෑම්ස් නොතේරෙන වචන දැම්මහම චිත්‍රපටියක ඕන දෙයක ඒක තේරුම් ගන්න බැරි වෙනවා. තේරෙන වචන ටිකක් එන්නේ. හැබැයි ඒක කොහොමද අපි ප්‍රකාශනයක් විදිහට යටිපෙලින් ගේන්නේ කියන එක තමයි මේකෙ තියෙන. දැන් මේකෙ තියෙනවා මේ. ඇයි බලා ඉන්නේ? ඇහැරෙනකම් බලා හිටියි කියනවා. ඒක ඊට පස්සේ කැපෙන්නේ අපි වාමාංශික පත්‍රයට. එතකොට වාමාංශික පත්‍රයේ තියෙන්නේ ඒක ටයිප් කරන ඇංගලිය 11ක් තියෙන කෙනෙක් අපි ටයිප් කරන්න ගත්තා. ඒකත් එක්ක ඒකේ තියෙන ඒ කියන්නේ අප්ඩේට් නැති පරණ ටයිප් රයිටර් එක අදාහදා. එතකොට නැකිනිටකම් බලයි ඉන්නේ කියන එකේ අර්ථකේ ඉන්නේ අර සීන් එකත් එක්ක බැලුවට පස්සේ ඊළඟ එකත් එක්ක. ඉගෙන වාමාංශික පත්‍ර කලාව නැටිකම් බලයි ඉන්නවා මිනිස්සු. නමුත් එහෙම අප්ඩේට් එකක් මේ වෙනකන් මේ වෙලා නැහැ. එහෙම නැහැ. ඒ කියන්නේ මා ලොකුට නැහැ. ඒ කියන්නේ යම් කිසි ඉරසක් එහෙම කරලා දිනනවා. නමුත් ඒක ගොඩක් එහාට ගියා නම් මේ රට මීට වඩා වෙනස් වෙන්න තිබෙ මේ මිනිස්සු දැනුවත් වීමත් එක්ක. ඒකත් එක්ක සම මේකේ ඊළඟ දර්ශනයත් අපි බලනකොට මේ ඒක සම්පූර්ණ වෙයි සෙට් එක හැදුවා. ඒ කියන්නේ අපිට අජන්ත අලහොන් එයා ඒක නිර්මාණය කරලා දුන්නා මේ කියන්නේ ඔය බෑග්ග්‍රවුන්ඩ් අපි දන්නවා වාමාංශික පත්‍රයක තන්තරක පොලිස් කියෝන එහෙම පත්‍ර ගොඩක් එහෙම කියෝන පොත්පත් කියෝන එහෙම පිරිසක් මේ ඉන්නේ. එතකොට ඒකත් එක්ක තමයි අපි ඒක නිර්මාණය කරේ. හැබැයි ඒක පාරම්පරික තාම ඒ පරණ ලක්ෂණ තියෙන පත්‍ර කන්තෝරුවක්. අපි ලෙනින් ගේ පින්තූරෙකුත් උතන ගහලා දිනවා. හැබැයි ඒක අපි හයිලයිට් කළේ නේ. නමුත් ඒක ඡායාවට අපි පේන්න ජූ කර බලන්න. මොකද බලා ඉන්නේ? ඇරෙන එකම බලන් ඉති. කපි පත්‍රේ නිමි පළවුනේ අනේ මාත්‍යෝ මාත්‍යගේ පත්‍රේ අපේ මල්ලේ නිවැරදි කියලා මුල් පිටේ ලොකු අකුරෙන් දාලා දෙන්න බෑද? එහෙම නිවැරදි කිරීම පළ කිරීමෙන්
අපේ පත්තරේට කිසි ප්‍රවෘත්ති වටිනාකමක් නැහෙනේ. ඒ වුණාට අපේ අම්මට වටිනව මහත්තයෝ. ओके ओके पेन्न ओके अंतिम रश्मिट रश्मि हेलो दावटे पारकी पोता दिगा जयलाल रोण महत्य मानव्या संभाव्य पुते पोते लेकिन चित्रपटी पेन तीरे फिल्म एक फिल्म पेन दी मानव्या संभाव्य की लंका मानव्या संभाव्य मेकविला नाइट क्लब तीन प्रदेश मित्र बहुवीट मेकल आना प्रश्न निराकरण मित्र एक बहुकल अब विनम गल तीन नईटे गाय अम्म मेक तीन नईटे गाय इट अम्म तरह हिंगाने काय तब कनाक दीन सह तेमी वैसे अने काय नईटे तम दी कोलंब ए अवस्था दिन विविधत्व सह एक रात्रि की पंसले अभी पटंगे आटनाटी तम तीन मे पीरीते आटनाटी के अंत यलवाहरी पीरीत आटनाटी इतक अतुले उद्वा इसर प्रधान आगमिक इस्ता इसर गेट मुकुत दिब्बे अभी पड़ी गाले अभी पंसले दिब्बे दिब्बे हेतु प्रधान कौहड़ी जीवित पावेला सुसाइड कर पंसल आगमें समय विनस्वे अभी बलापुर अंतिम ओके आंध्र फोकस अभी फोकस अभी सामान अभी
මේ උන්නේ මොකෝ අපි ගල්ලා ඇල්ලේ ඉඳලා අද රැට පන්සලේ බණමඩුවේ නිදා ගන්න කියලා නිදා ගන්න නිදා ගන්න බොඩිමක් හොයා ගන්නවා නැත්නම් අම්බලමක් හොයා ගන්නවා යනවා 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 අපියා ඊතපාල කාටද බැනලා එලව ගත්තේ බල්ලෙකුට බෝඩිමක් හොයාගන්න කියලා ඔය දැනි ගන්න දෙන්නේ දෙකේද කවුද දැන් මුක්කුද කියලා බනවලු නිදියන්න හදන්නේ පන්සල් පල්ලි කෝවිල් තියෙන්නේ අසරණ මිනිසුන්ට කරදරයකදී පිහිට වෙන්න. එදා ජේතවනාරාමේ නියතපාල වගේ කෙනෙක් හිටියා නම් කිසාගෝතිමිටයි පටාචාරටයි බුදුහාමුදුරුව ළඟටම ඇවිල්ලා වේදනාව නැති කරගන්න වෙන්නේ නෑ නේද? මට ඉතින් කියලා තියෙන්නේ අවිලාවේ කාටවත් එන්න දෙන්න එපා කියලා. අපේ මම මේ පන්සලේ ලොකු හාමුදුරුවෝ වෙච්ච දවසට මේ තාප්ප ගේට්ටු ඔක්කොම කඩනවා. අසරණ මිනිසුන්ට ඕනම වෙලාවක එන්න. तमंग पंतम कटेनाट उदोकंडित पंतने पंत अनीत තමගේ පන්ති මොනවා ඒක තමයි කප්පිට කියන්නේ අපි ළඟ එකට යන ඕක නේතුව එළ උදාව පත්තරේ පත්තරේ මෙතන තියෙන විශේෂත්වය තමයි මේක මේ අතරම මොනව පත්තරකාරයෙක් කියන්නේ මේ දයය කරන කරක් වේ මේ पत्र कत्म पैन यूज करम सा मैं एट्लैक जनता बदबर मेरे इतकोट एक विनस्को अभी विनस्कर गोलडन पैन एक पैन आप सा अने महत्यो अभी मल्ली कोटी एक ने मे गेला महत्या के पत्रे मूल पीटे लुकुआ कुरिंद आल दे අපිට එහෙම කරන්න බෑ නියෝගයක් උඩින් එන්න ඕනේ මිස්ටර් ගුණතිලකට තාම හරියට හෙඩ්ලයින් එකක්වත් හදාගන්න බෑනේ ජයසේන මොනවද හෙට යන නිවුස් Excuse me, sir. Up here. Hmm? Yeah. Patale ali hisosai.
ආවේදී ඩොලර් මිලියන 5යි 3ක විදේශීය ණය ආධාර ණය කපන්න ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 5යි 3ක විදේශීය ආධාර ඒකේ හෙඩ්ලයින් එකට යවන්න කවුද අර ගිය දෙන්න මරණ දැන්වීමක් දාගන්න ආපු දෙන්නේ मेन मे शुट्टे गणंगणंगणंगणी तत्ते गणंगण He spoke to me. TK is only concerned about today's headline. No, no, not to worry. I'll fix it. Sure, sir, sure. I'll let you know. මෙතන තියෙන්නේ මේ 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 දෙන්නව ඒ කියන්නේ තියාගෙන ඉන්නේ ඒ කියන්නේ මේක අදාළ නැහැ මේ මේ තමන්ගේ වැඩ ඔක්කොම කළා ඒ මේකේ පොඩි පාන්තික ලක්ෂණයක් තියෙන ඉන්නේ කියන්නේ මේ පත්‍ර පන්තිය මේ මෙහෙම මේ මේ ඔක්ඩෝක් කන පුරුසු ජූස් බොන එහෙම පන්තිය පත්‍ර කලාවක් තියෙනවා तो एक अलाव अनित्य नाम इच्छर गणन करने हमें अवस्था वर्दिन समाला अरे ये बात अगर ना अवस्था वर्दिन में वो अबे गणन करने एक लोग 18 एक फील तमा मैं आ कटे तो करा उन्हें लाव खानी पत्र पेट लेने पुलवां ये में काकी क्या नहीं देंगे पिट्स कर अब हेडलाइन ने का विनाश करना इलाके में तो लोन विनाश कर पान के लगी बल म एक सा एंगल अभी बाहर खाने प्रतिरूपे एक तीन एंगल केवल पास एंगल एक प्रतिरूप एंगल के नो कुमार अभी सामान्य दिन देशपालन पक्ष सह विपक्ष देख
අපි මෙතන ගන්නෙ මේ ආණ්ඩු පක්ෂයේ මේකට කතා කරන එක කියන්නේ බේම් එක හැමතිස්සෙම දාන්නේ විරුද්ධ පක්ෂයට. විරුද්ධ පක්ෂය හැමතිස්සෙම බේම් එක දාන්නේ ආණ්ඩු පක්ෂයට. මේක මේ පොඩි ගේම් එකක් කියන්නේ. ඒ ගේම් එක ගැන තමයි මේ කියන්නේ. මේක මේ තියෙන ඉදාස් චතුරස්සේ ඩීඑස්එන් නායක මහත්තයේ ප්‍රතිරූපය ප්‍රතිරුව මේ පැත්තට බලාගෙන ඉන්න තැන තමයි අපි මේක අරගෙන තියෙන්නේ. එතකොට දේශපාලනය අපි දැන් කොතනටද ඇවිල්ලා තියෙන්නේ? ඒකත් එක සහ අනිත් එක විපක්ෂේ ඉන්නේ හැමතිස්සම මේ හැම විපක්ෂයක්ම ඉන්නේ දේවාල වල නැත්නම් පාර්ලිමේන්තු කෝවිල් වල එහෙම තමයි ඉන්නේ. ඒක තමයි අපි කතා කරන්නේ. ගහන්නේ ඒගොල්ල මුකුත් දන්නේ නැහැ. ඒගොල්ල බබාලානේ ආණ්ඩුව මුකුත් දන්නේ නැහැ. හැබැයි මේ රටේ ජනතාව දන්නවා සිද්ධ වෙන්නේ මොකද්ද කියලා. දැන් බලන්න ලිප්ටන් වටරෝම් මොකද උනේ? ගැහුවා. ඒතකොට ත්‍රිශූත් ගෝසෙන්ට මොකද කළේ? කඳුළු ගෑස් ගහලා ජල ප්‍රහාරය එල්ල කළා. ආදරයට වෙන්නේ නැති හොදගෙන ඉල්ලයි කියලා. දැන් මේ ඊයේ පෙරේදානේ ආසන්නම සිද්ධිය කොටුවේ ස්ටේෂන් එකේ අර අහිංසක වැඩ කරන කම්කරුවන්ට නෙමෙයි ගැහුවේ. හැබැයි ආණ්ඩුව කියන්නේ ඒගොල්ලන්ගේ සම්බන්ධයක් නැහැ. මේ කුපිත වෙච්ච ජනතාව තමයි පාර දුන්නේ කියලා. මොන බොරුද? හැබැයි පාර දුන්නේ මොන වෙනද? යකඩ පොළු වලින් බයිසිකල් චේන් වලින් අනිත් පැත්තෙන් ක්‍රිකට් පිටි වලින් මම එදයි දැනගත්තේ මේ රටේ ජනතාව උදේට වැට යනකොට බයිසිකල් චේන් යකඩ පොළු ක්‍රිකට් පිටි අරයි යනවා කියලා. ආණ්ඩුව හැබැයි මොකුත් දන්නේ නැහැ. ආණ්ඩුවට වෙන දේවත් ආණ්ඩුව දන්නේ නැහැ. බලන්නකෝ තා වෙසප් පොය ඉලංගේ මේකෙදි මෙතෙන්දී අපි බැලුවේ දැන් මේ තුන් දෙනාම තරුෂි ගුණාලු යමේ තුන් දෙනාම හිර වෙලා තියෙන තැන. මෙතෙන්දි හරි බ්ලොක් එකේ හිර වෙලා තියෙනවා. එතකොට ඒ හිර වීමට අපි පාවිච්චි කරා මේ ඉතාල ටයිට් ෆ්‍රේම්. ඒක ෆ්‍රේම් එක දැක්කම පේනවා මේ තුන් දෙනාට මොකද ගන්න දෙයක් නැහැ හිර වෙලා ඉන්නේ කියලා. ඒ ෆ්‍රේම් ඒ කියන්නේ අපි ෆ්‍රේමින් කොහොමද කතා කරන්නේ කියන එක. නෝනා බලන්න කොළු ඊට උනේදී මොකද උනේ? මගේ රේඩියෝ එක නැතුණා. ඒ කතරතුමාට ගැහුවේ? ඒක ගුණාට පහින් ගැහුවා. ඉතින් මං උඩ ගැහුවා. මේකත් අර 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 ජාතික විරේණ තැනක අර අර වගේ මිනිස්සුන්ට ඇහුම්කන් දීපු නැති අර දිනට ඇහුම්කන් දීපු නැති මිනිස්සු ගිය තැන. මේකලොත් කියන්නේ ඇහුම්කන් දෙන්න කියලා. අරකම තමයි වෙන විදියක. හැබැයි ඒක මොකද්ද පදනම? දැන් මේක බොරුවද ඇත්තද කියන පදනම නෙමෙයි. හැබැයි ජාතික වීරයා බලාගෙන ඉන්න පාරදී කරන්න දෙයක් නෑ. ඒක ඇත්තද බොරුවද කියලා ජාතික වීරයෙකුට කියන්න බෑ. මම මේ කතා කරගෙන යන්නේ චිත්‍රපටි කතාව නෙමෙයි. අපි යටිපෙළ කොහොමද එක එක තැන්වල ඉස්මතු කරන්න උත්සාහ කරේ කියන එක කැමරා කෝණ වලින් සංකේත වලින් කොහොමද. එතකොට අපිට පොතක් ලියාගෙන යනකොට කොහොමද එව්වා පරිහරණය කරන්නේ? ඒ කියන්නේ අපිට තියෙන මොනවාද
ආඩ් ඩිරෙක්ෂන් පැත්තෙන්. ඒ කියන්නේ බෑග්ග්‍රවුන්ඩ් එකේ කොහොමද අපි ඒක පරිහරණය කරන්නේ කියන එක තමයි තියෙන්නේ. නැත්තම් ඔක ඕනම තැනක සිද්ධ කරන්න පුළුවන්. ඔය උද්ඝෝෂණය වෙන තැනක කරන්නත් පුළුවන්. පාරක්යි. නමුත් එතෙන්ටම කියන්නේ හේතුවක් ඉන්නවා. ඔය හැම දෙයක්ම එහෙමයි. ආකෙඩ් එකේ නාන්න එතන කියන්නේ හේතුවක් ඉන්නවා. එතකොට ඒ හේතුව තමයි මම මේ පැහැදිලි කරන්නේ යට තියෙන මේසේ කොහොමද ඇයි එතනින් ගිනාවේ කියලා. දැන් මෙතන මේ අර එහා පැත්තෙන් පේනවා නෙළුම් කුළුණ පේනවා මුළු යායම පේනවා මේ සංවර්ධනේ සියල්ල පේනවා. හැබැයි මෙතන තුන් දිනක් තමන්ගේ ප්‍රශ්නේ निराකරණය කරගන්න බැරුව සමහරට රස්සාව අහිමි වෙලා මේක මං අපි සයිලන්ට් තිබ්බේ ගොඩක් වෙලා තනි ෂොට් එකේ තමයි මේ ප්ලේ කරේ. ඒ කියන්නේ ඒක එහෙම ऑडियंस අපි ඉඳන උනාගේ රස්සාව නැති වුණා. නැගී තුටිගෙන ඉච්චරනේ. ඒක තියෙන්නේ සෙගත් ඉස්සරහා වාඩි වෙලා බලා ඉන්නේ. අර තුන් දෙනාත් බලා ඉන්නවා, ඔඩියන්ස් එකත් බලා ඉන්නේ. දැන් මෙතන මේ ඊළඟ එකේ තියෙන්නේ මේ හොරුවල්ලන එක. දැන් අපි අපි ප්‍රධාන වශයෙන්ම ලංකාවේ මේ මේ මේක තමයි අපි අවසාන විග්‍රහයේ තියෙන මේ ගැටුම එන්නේ මෙතන. එතකොට මේකේ निराකරණය කරගන්න හේතු වෙන්නේ ප්‍රධාන ප්‍රශ්නේ මේ निराකරණය මෙතන සිවිල් ප්‍රතිරූපයක් ලැබෙනවා. මේ දෙනට සිවිල් ප්‍රතිරූපයක් ලැබෙනවා හේතුව හොරු දෙන්නේ ඇල්ලීම. එතකොට ඒ සිවිල් ප්‍රතිරූපය හන්ද තමයි පත්‍රේ හෙඩ්ලයින් එකේ දාලා දෙන්නේ. නැත්නම් ඒක සිද්ධ වෙන්නේ නැහැ. මේ යන එක කෙලින්ම ගෙදර යන තමයි වෙන්නේ. මේ සිවිල් ප්‍රතිරූපයක් ගොඩනැගෙන තැනක් තමයි මේක අපි ඒක තමයි හැදුවේ. බලමු අපි. Bari bari, cuman keren. Ini pa, ini kat ini pelanggan pa. Ini nama kita ready. Ini pa. Beru kan? Ready yang, ready yang. අතරම යන්න දීපන්. නැත්නම් වෙඩි දිනවා. ඊට පස්සේ මෙතෙන්දී අපි ඒ කියන්නේ හරියට පැහැදිලි නැති වතුරකට මාළුන්ට ඒ ගුප්තකම තියෙන ගණු වුණාව තිබ්බේ. පැහැදිලි නැති වතුරේ අපි මාළුන්ට මාළු තමයි කෑමට දෙන්නේ. මාළු මැස්සු වගේ જાතිය තමයි මාළුන්ට දෙන්නේ. මාළුන්ට මාළු දෙන පහතාලේ කියන එක. ඒ කියන්නේ එහෙම එකක් තියෙන හරි සියු මේ මේත් අම්ම කෙනෙක් ඒ පුතේ. එතකොට මේ අම්මා එක මෙයා ඩීල් කරන එකයි අතන අම්මා එක ඩීල් කරන එකයි අතර තියෙන වෙනස සහ සිස්ටම් එකේ වෙනස. ඒ පදනම් වෙලා තියෙන සිස්ටම් එකේ වෙනස. බලන්න අම්මා වෙලාවට බෙහෙත් බොනවනේ. අම්මා බලන්න මම ලබන සුමාන එනවා.